බදුපාණන් වහන්සේගේ දේශනා අතරත ඉතාමත්ම ශාස්ත්‍රීය පරෂදේවිසින් අගය කරනු ලබන දේශනාවක් තමයි ලාම සූත්‍රයකය. ඒ කාලාම සූත්‍රයේදේ සොයංවිඤ්ඥානයට ලොකු තැනක් දීලතියෙන. ඕනෑම කෙනෙකුට ඕනෑම දේශනාවක් කළ හැකි හැබැයි. ඒ, සවිඤ්ඥානක ස්වාධීනතාවෙන් තීන්දු තීරණ ගැනීම, පයණන් වහන්සේ අනමතරල තියෙනවා. මේක සිංහලේ ප්‍රස්ථාව පිරලොකුත් තියෙනවා කියන්න කෙසේගේීවත් අසන්න සිබුද්ධියෙන් ඇසේ යුතුයි කියෙල. ඒක නිසා ඒක හරිම වැදගත් මේ ශ්‍රාවකයාගේ සබුද්ධික භාවය තමයි වැදග. කොයි සින්දුව කිව්වත් කොයි බයිලා වාදනය කළත් අහන්නගේ රසවින්ධනය ප්‍රමාණයටනේ ඒ සම්භාව වන්නේ. ඕන තරම් පොත්ලියන්ඩ පුළුවන්. දැ මේ කාලේ හැටියට නම් වෙලාවකට මට හිතෙනව පොත් වැඩී කියලා. ඒ තරමට හිතෙන හිතෙනය හිතෙන හිතෙන දේවල්. ලියලා හිතෙන හිතෙන විදිහට මුද්‍රණත්දවාරෙන් එලි දක්වුණ දෙ සමමාහර කෙනෙක් පංචි පහේ ව්‍යපාරික මනසකින් උත්තයක කරනවා. කුහොම හරි කරලා කඩදා සිටිකක්කුඩ තීන්තටිකක් අකරු වගේ තැන්පත් කර පුහම අලවි කර ගනීමේ හැකියාව තියෙනවා පොඩි ප්‍රවණතාවක්හෙම තියෙන නිසා. විශේෂයම බෞද්ධපොතක් ලියාගත්තාහම දෙදයනය කියලා ඒගෙන් ජීවත්තෙන්ට පුලුවන්කම තියෙන නිසා සමාර්ගෙනෙක් එහෙම කරන හැබයි. සමහර කෙනෙක් තමන්ට හිතෙන දේවල් හරී කියලා ඒකට ලොකු ව්‍යායාමයක් දරන ප්‍රචාරය කිරීමම් සඳ. සමහරලාමට ඔය අපිට පේඩතියෙනවා ජපන් ජාතික සමහර නිකායවල් ගොඩනැගලා තියෙන ඒක ශස්තෘවරු හැටියට තම තමන්ට හිතෙන දේවල්. හරී කියල හිතෙච්ඡාය ඒක අනෙකාමත බලාරෝපණය කිරීමේ ්‍යයාමයක් තිෙන. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් හිටයනෙන ගණනාාචර්යවරු ගනාචාර්යවරය කියළ ගැ දැන් ඒ කාලේ සඳහන් වෙනවා. මේ ඥාතෝය අසස්ස ආධිවශයෙන් මේ කීර්තිකාමී අය. සංගීච්්‍යේව ගනීච ගනාචරයෝ ඥාතෝ යසස්වය අදිවසේ. මේ ගනීච ගනාචරියෝචි කර ගැන ගනාාර්යවර එකනේ කිසියම් පිරිසක් පිරිවරාගෙන ඇවිදිනාය. ඔහු ඉස්සරහා ඔහුගේ ඒ ගනාචාර්යතුමාගේ ශිෂ්‍යයෝ අනුගාමිකයෝ උපස්නායකයෝ වහ ගොඩක් නිර්මාණය වෙන. ඒවගේ ජපානෙත් තියෙන ඔය වගේ විවිදධ නිකායවල්. ඔවුන් සමහරු හැපිනස්ට සතුට. කියන එක ඔන්න අලවි කරන බාණ්ඩයක් හැටියට සල කලා එද ඒගන පොත් ලියනවා ඒ ආගමක් බෞඩ පත් කරනවා ආගම ආගමික නිකායක් බෞට පත් කරනවා ඒ ඒටවාස්සෙලියාපදිංචි කරනවා ඒ අනුගාමිකය ගන්නවා ඒයට සල්ලි දෙනවා සමට සල්ලිටිකද්දී ලයිට පසල්ලි ගොඩක් ගන්නවා අංහෙම එක ඒ දේශනා දේශනා කර කර නති මේ වගේ එක එක ආකෘතියේ දේශනා තියනවා සමහරලාවට තාලය ක්‍රමය බෞදට පත් කරගෙන යනවා එතකොට තාලයය කෑල කැන පිතමකු කවි බණවේවා වෙනත් වෙනත් පුද පූජා විධීන්වේවා. එක එක්ක් අයගේ පූජා විදි හැටියට පවත්වාගෙන යන ගනාචාර්ය සංකල්පයේම කොටසක්. එතකොට එහෙම නොවන අය සමහර කෙනෙක් අලුත් අදහසක් යැයි කියා ගන පරණවා අදහස් අලුත් විදිහට කියන. ඒම නැත්තන් තමන්ට හිතිච්ච දේවල් කියනවා. ඇති මෙහෙම වෙලා මේකෙන් අර මූල හරයට, යම්යම් තුවාලයන් කිරීමේ හැකියාවතිය. මූලහරය නැති වෙන්නේ නෑ. ඒ මූලහරය තියෙනවා ඕන කෙනෙකුට විවෘතව ේදිහැයි බලන්න පුළුවන්. එතකොට අපි හිතමකො මගක් ඉගෙන ගත්ත කෙනෙකුට තව ික් ඉග ගත්තොත් හමහර වෙලාවට එතෙක් ආපු ගමන වැරදී කියලා හිතෙන්න්න පුළුවන්. එකම දේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළ විදිහටම ද්‍රෘෂ්ටිගත නොවී ඉන්ඩෝන දිත්තිංච අනුපගම්ම. දෘෂ්ිගත නොී දර්ශනයෙන් යුක්ත ෙන්ඩුවන. ට්ටින් චඩුපගම්ම සීලවා දස්සනයන සම්පන්න ව දර්ශනක ප්‍රපංචා කටි බලන්න අලුත්තිදිකට විවෘර්තව බලඩඩ මේ කියන්නේ මොකක්ද කරන්න මොකක්ද ඇයි මෙහෙම කියන්නේ මොකක්ද මෙහෙම කියන එක පරමාර්ථය කියල ඒටයි කාලාම සූත්‍රයක් දේශනා කරලා තියන්. ඒහින්ද තමයි සිංහල කියමන තියන්නේ කියන්නා කසේ කියවා. අසන්නා සිහිබුද්ධයෙන් අහන්ඩන මොකද කියන්නා සීබුද්ධයෙන්න මේේ කියන්නේ. කියන්නා කියන්නේ? පරමාර්තේ හොගේ ව්‍යාපාරික පරමාර්තයක් තියෙන්න්න පුළුවන් ජන ප්‍රියවීමේ පරමාර්තයක් තියෙන්න්න පුළුවන්. ඔහගේ හිතලුවට තැක් ලාගැනීම ප්‍රචාණයයක් කනවෙන්න පුුවන් ත්‍රශ්ණකව ඔහුවට විශනාලා අනුගාමිකන් පිරිසක් ගොඩ ැගෙනවා වෙන්නඩත් බැරිනෑ. ඒේක මකුත් නෑ ඒකට කවරුත්ලබල වැඩුවගනාවව ුත්නෑ. සාස්ත්‍රීව පරාජය කරන්න ඕන ශස්ත්‍රීය කාරණාවක් නං. ශාස්ත්‍රීියන් නොබනකාරණාවක්නම් කොහමට්ටික දවසක් යනකොට ඒක බේම නැතිවෙලා ඇට මතකයි නොයිටකලින් තිබුණන. ඔයිට කලින් අපි පොඩි කාලෙ තිබල තියෙනවාව තාපසනිකාය කෙල නිකායි. ඒ කාලෙ තාපසයෝවිඉඳලා සමහරලාට පන්සල් වලට දාන පවා නැතිවෙලා. තාපසයෝ හඳ පලාගන ප්‍රධාන තාපසෑයනකම් බලාගෙන හිටියලුවේ පනස් ගදන් වල. එම ති වෙල තියෙන. ඇය අද වෙනකොටත්ස්වාමින්න් වහන්සේලට විරුද්ධ ගිනිකායන් තියෙනවනේ බෞද්ධ ගිනිකායි සම්ප්‍රදාාන්තෙන ස්වාමින්න් වහන්සලට එරහිවීම තව ඒගළුගේ ප්‍රධානම කාරණාව. ම ඉතිහරන වෛරයේ පදනම් කරත්ත සමහරලාට කාරනාවත් තිනවාෙන්ට පුළුවන් අනුගාමිියොත් ඒක හිටියෙන්න්නඩ පුළුවන් කන්න දෙයක් නැහැයි. ඒක බුදු හාමුදුරුවෝ දේශනා කරන දේශනා කරන්නේ බහුජන හිතාය බහුජන සුකායමිසක් සබබ හිතාය සබබ සුකානම සියලු දිනාට හිත පිණසන මේ බහෝ දෙනාට හිත පිණිස. ඇති ඒ එක ගන්න කෙනා ගන්න කෙනගේ නියමයක් ඒක එක ග්ඩනට ක නියමෙකුත් නෑ නොත් ොත් අන්ඩුව කරනවා ක ියමෙකු ම බද්ග නේ. ගේ අනුගමික අ දෙවියන්හසේ ලඟට යන්නේ අනිත් සියලුදිනා අපයට යන්නේ කියලා. හම එකක් නෑ අපි ගව. එහෙම කියලා නෑ කියන්නෙත් නේ. එහෙම එකක් නෑ බුද්ධ ධර්මය තියනවයි බුද්ධර්මය ශන්තිදායක ධර්මයයක් ඇති ඒ ශාන්තිදායක ධර්මය ගන්නගෙන ධර්මයකත් අයින ඒ හරි ලිින් අපනවාගේ වැඩක්නන්නේ නකා නිත් ඇග වැඩ. ලිඳක් තියනවායි තින් ලිඳට බැබැන න්නව සමහරු. එතවර ලිඳ හොඳ නෑ කියනව සමහරු. ලිඳ වහන්ඩ හදනව සමහරු. ඉතින් නානව සමහරු? ඉතින් නානෙක නාන කෙනගේ වැඩක් නොනායිඉන්න එක නොන්නනා අන කෙනගේ වැඩක්. ඒවනට ලින්ඳ හදල තියනය එක බුදු හාමුදුරුවූ ධර්ම දේශනා කල තිබ්බවගේ වැඩා. එහෙන්ද ලින්ඳ හදල තියෙනෙක ඒ ඇත්තන්ගේ වැඩ. ඒ මහා ශ්‍රේෂ්ඨයන්ගේ ධර්ම දේශනා එක්ක දේශනාතයයාගන්නෙ වැක් තන් ලිඳද හදයක් කෙන වැඩේ තයි ලින්ඳහදනගේගයා වැඩක් ලිඳ රැගන්න එකගේ පරම්පරාවයාගේ වැඩා. ලිින්ද පපපු එක් කනල් ලින්ඳ බැඳපු එක් කෙනාගේ වැඩේ ඒ අයිඉවර කලාන ඒටමසයා තත්. තගේ පුත්තාල මුුණපුරාලා මිනිදිරීලා එක් අවෙලලා නිඳ රැ ගණ්ඩෝන එක වෙනම කැත් පවා. ඒය ඇයි කාටකාටත්නාන්ඩහෙන්දා. ඉතින් ඒම රැකගන්නා යාං අරය නා්‍ය මේකින්ඒය අනාන්්ඩයන වෙන ලිඳකට ගිලතින් වෙනබෙන හිටයට වැඩන්නේ. ඒඒගේ හැටි දේ එහෙම බලාගෙන ගිහාම අපි අපේ කොටස කරඩුව වනස මේ සබුද්ධ සාසනය තාගත ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේ දේශනාව රැකගන්නේ එක අපේ වැඩක් අපි ජීවතුන් අතරින් ඒකටමයි. ඒ සම්බුද්ධ සාසනය රැකගණඩ හින්දමයි රටර ගණ්ඩක්ව ඕනෙවෙන්නේ. ොකද රටයිතුරලා තියන්නේෙත් ඒ රක ගන්න දස් මනසිෙන් ඉන්දෙස්රම. සෙන් ගුරෝරේක් ගාවට ඉගෙන ගණ්ඩ ගෝලය එක්කාවා. ඒ ගෝලය අහිතාගනීට යමං ඔක්කෝම දන්නවා කියලා. ගුරෝරයට පාඩමක් වඋ ගන්නට කියලතමයි? මේ සෙන් ගුරෝරෑගාවට අප ගෝලය ආවේ ගුරුවෝ රෑට උගන්නට එචර දෙවල් දන්නවා. හරි පණ්ඩිතමානී අහංකාර ගෝලය. ආවට පස්සේ එයිට දුන්න තේකෝපයක්. ගරුවරයා තේකෝපේ තේජුට්ටත් තිබුණා. ඒ තිබිච්ච තේවලට ගුරුවරය තව තේ පෝච්චයෙන් වක්කර කරක්කර කර කතා කරද්දි. ඒ ගුරුවරයා තේවක්කරපු වෙලාවේ තේ ඉතිරිලා බිමට හැලි හැලි යනවා. යද්දි ගෝලය කියනවා ගුරතුමනි තවත් මේකට දාණ්ඩ බෑ තේ වැැක්කෙරෙනවානි ඇයි මේ පිරිල්ල තියෙනකට තවත් වක්කරන්න කියලා. එඩඔස ගුරුව රැකෝලු එකතමයි පිරිලා තිනවන අලුතයෙන් දාණ්ඩ බෑ. කරුණනා කරලා හිස්කරගෙන ඉන්න කියලා.ආං ඒවගේ තමයි කවුරුහරි කෙනෙක් කිසිම අලුද්ධ අදදා ගණ්ඩ බෑ පරණ දෙවල් ඔක්කොමදා ගන්න තියෙනවන නිදහස් මනසින් හිතන්්ඩ වනාා. ඒ නිදහස් මනස මිනිසුන්ඩ තියෙනවා ඒ නිදහස් මනසින් මේ කියන දේවල් හැම එකක් පිළිබඳව යහාවත්ත කල්පනාකරගත් තොත් එෙම නඇත්ත නිදහස් මනසින් වියෘත කල්පනාවෙන් බැලූත් ගත්ද ඇත්ත නැත්තුහාගණ්ඩ ැවිෙන එකක් නෑ. පබ් තට්ටෝව බුම්මට්ටේ ධීරෝප බලය අවෙක්කති කියන්නේ මොකක්ද දන්නවද කන්දක් කොට ගහිම් බලා පොහාම යටයිනික්කනනාට පේනවට වඩා බොහෝදේවල් පේන ගන්නවා. එක නිසා උඩිම් බලවූ යටදිහාවෙේ.